රටවල් 160කට වැඩිය ප්‍රමාණයක් මේකට සහභාගි වුණා. මේකෙන් අනුශූරතාවයේ දිනා ගැනීම මම හිතන්නේ අපේ ආයතනයටත් අපේ රටටත් ශාල ජයග්‍රහණයක් කියලා. මේ තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මේ තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ ධනය ඉපදවීම. Wealth creation. ඒක challenging problem එකකට apply කරලා acceptable solution එකක්. يعني කාටවත් පිළිගන්න පුළුවන් solution එකකට අරන් එන්න පුළුවන් නම් ඒකට පිළිගැනීමක් තියෙනවා. අපිට පුළුවන් වුණා අපේ project එක නැන ශිල්ප වලින් represent කරලා ශ්‍රී ලංකාව අනුශූරතාවයෙන් දිනා ගන්න මේ අවුරුද්දේ Microsoft Imagine Cup competition එකේ. Learn disabilities හඳුනා ගැනීමේ mobile application එකක් ඒක නැන ශිල්ප කියලා පොතුවක් ඇඳලා හරි මේකේ මියාකර ලියන්න කිව්වොත් ඒ ළමයට ඒක ලියන්න බෑ ඒ තියෙන ස්පේස් එක. ඒ වගේ සංකූලතා තියෙන ළමයා තමයි learn disability. ඔයාලා මේ වෙනකොට දන්නවා Microsoft Imagine Cup එක අති සාර්ථකව පැවැත්ුණා වගේම අපිට හිතා ගන්නවත් බැරි තරම් ලොකු ජයග්‍රහණයක් ලබන්න ශ්‍රී ලංකාවට මුළු ලෝකෙම හැකියාව ලැබුණා. ඒවගේම ඒක නිසාම මුළු ලෝකෙම දැනගත්තා ශ්‍රී ලංකාවේ මේ වගේ සුපිරි තොරතුරු තාක්ෂණ අංශයේ වැඩකාරයෝ ඉන්නවා වගේම අතන ශ්‍රී ලංකාවට ඩොලර් අරගෙන එන්නත් මේක මං හිතන්නේ අනාගතයේදී ලොකු හේතුවක් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවත් එක්කම තරඟ කරලා මුළු ලෝකෙත් එක්කම තරඟ කරලා ලබා ගත්තේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතන. එහෙමත් නැත්නම් අපි හැමෝම කියන ස්ලිට් එක. ඉතින් ඒ නිසා මම ස්ලිට් එකට ආවා මේක ජයග්‍රහණය කළේ කවුද? ඒගොල්ලෝ කොහොමද මේක ජයග්‍රහණය කළේ? ඇත්තටම මේ තරම් ලොකු ජයග්‍රහණයක් ලබන්න මේගොල්ලෝ හදපු නිර්මාණය කරපු තොරතුරු තාක්ෂණ උපාංගය එහෙමත් නැත්නම් යෙදුම ඇප් එක මොකක්ද කියලා බලන්න. මම හිතන්නේ මේක බලලා ඔයාලට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි තොරතුරු තාක්ෂණය කියන්නේ මේ වෙනකොට මොන වගේ දෙයක්ද? ඒ වගේම මේ ලංකාව ඇතුලේ අපිට හිරවලා ඉන්න ඕනේ නැහැ මුළු ලෝකෙත් එක්කම සම්බන්ධතා පවත්වන්න මේ වගේ දේවල් ඉගෙන ගත්තට පස්සේ මේ වගේ තරඟ වලට සහභාගී වුණාට පස්සේ අවස්ථාව හම්බ වෙයි. ඉතින් ඒක නිසා මම මේක ගැන තනියෙන් කතා කරන්නේ නැතුව මේකට ඇත්තටම මෝන දීපෝ අයත් එක්ක කතා කරන්න තමයි දැන් මම සූදානම් වෙන්නේ. පළමුවෙන්ම මේ නැන ශිල්ප නිර්මාණය කරපු අපේ SLITK ශිෂ්‍ය කණ්ඩායමට මම සුබපතන්න කැමතියි. මේක ඇත්තටම කියනවා නම් ඉතාම විශිෂ්ට ජයග්‍රහණයක්. මොකද මේ කණ්ඩායම ඉස්සෙල්ලා මේ Microsoft Imagine Cup එකේ ආසියානු කුසලාණය ශූරතාවය දිනාගත්ත ආසියාවේ ඉන්න තිවෙන ඔක්කොම රටවල් පරද්දලා. ඊට පස්සේ මේ කණ්ඩායම ඇමරිකාවට ගිහිල්ලා රටවල් 160කට වැඩිය ප්‍රමාණයක් මේකට සහභාගී වුණා. ඒ මේකෙන් අනුශූරතාවයේ දිනා ගැනීම මම හිතන්නේ අපේ ආයතනයටත් අපේ රටටත් විශාල ජයග්‍රහණයක් කියලා. Microsoft Imagine Cup කියන්නේ Microsoft ආයතනය විසින් සත්කාරකත්වයේ වගේම sponsorship ලබා දීලා student developers ලා වෙනුවෙන් තියෙන competition එකක්. මෙවර 20th anniversary එක තිබ්බා Microsoft Imagine Cup competition එකේ. ඒකෙදි කරන්නේ ලෝකෙම ඉන්න student developers ලා එක තැනකට එකතු කරලා ඒගොල්ලන්ගේ අදහස් අපිට showcase කරන්න පුළුවන් different areas වලින් technology incorporate කරලා. අපිට පුළුවන් වුණා අපේ project එක නැන ශිල්ප වලින් represent කළ ශ්‍රී ලංකාව අනුශූරතාවයෙන් දිනා ගන්න මේ අවුරුද්දේ Microsoft Imagine Cup competition එකේ. ඇත්තටම මේ අවුරුද්දේ කැටගරි 4කින් තිබ්බා competition එක අපිට project submit කරන්න පුළුවන්. ඒක තමයි earth, education, health වගේම lifestyle මේ කියන category 4. ඉතින් අපේ project එක ඇත්තටම අපි ඉදිරිපත් කරේ health කියන category එකෙන්. ඒකෙන් අපි ඉදිරියට ගිහිල්ලා world championship වටේදී අපිට අනුශූරතාවයේ දිනා ගන්න පුළුවන් වුණා මිලියන ගාණක් students lage projects parajay karala. අපි මේ ප්‍රොජෙක්ට් එක ස්ටාර්ට් කරේ යුනිවර්සිටි එකේ 4th year research project එක විදිහට අයියේ. ඒතකොට ඒක කම්ප්ලීට් කරාට පස්සේ තමයි මේ Microsoft Imagine Cup competition එකට apply කරේ කල්පනා කිව්ව විදිහට. ඊට පස්සේ ඒකේ first round එක උනේ South East Asia New Market Region final එක. ඒක අපි ගොඩක් South East countries එක compete කරලා ඒක win කරා. ඊට පස්සේ ඊළඟ round එකට select වුණා. ඒ round එක උනේ world final එක.
ඒකේ ටීම්ස් 16ක් තිබ්බා එක එක කන්ට්‍රීස් වලින් ඒකේ කැටගරිස් 4ක් තිබ්බා හෙල්ත් এডুকেෂන් ලයිෆ්ස්ටයිල් ඇන් අර්ත් අපේ කැටගරි කුණේ හෙල්ත් එක ඒකෙදි ඒ කියන්නේ මුලින්ම ඒකේ කැටගරි වයිස් විනා කෙනෙක් සිලෙක්ට් කරලා ඒ හතර දෙනාගෙන් තමයි අන්තිමට ෆයිනල් විනා කෙනෙක් සිලෙක්ට් කරේ අපි හෙල්ත් කැටගරි එකේ ෆස්ට් වෙලා ඊට පස්සේ අන්තිමට ඒ ඕල් කැටගරිස් වලින් අපි ෆස්ට් වුණා ඊට පස්සේ ඒ ජයග්‍රහණයත් එක තමයි අපි Microsoft Imagine Cup Championship එකට සිලෙක්ට් වුණේ මේ ඒකේ ඇත්තටම සන්තෝසයි දැන් ඔයා දන්නව ඇති අපි හැම වෙලෙම එක එක තරංගාවලිය ජයග්‍රහණය කරලා තියෙනවා මේක තමයි අපි ලෝක චූර්තාව තරංගාවලියකට ගිහිල්ලා ජයග්‍රහණය කරපු ප්‍රථම අවස්ථාව ඉතින් ඇත්තටම මට සන්තෝසයි අපි මේ තත්ත්වයේ දරුවන් SLWIT ආයතනය මගින් බිහි කිරීම ගැන ඉතින් එතකොට මේ විශේෂ ජයග්‍රහණයේ ඇතුලේ තියෙන විශේෂ ජයග්‍රහණ තමයි ඒක ඉතින් අපි බොහොම සතුට වෙනවා මේ වගේ දරුවන් මේ රටට සහ රටෙන් ඔබට සේවය කිරීමට SLWIT ආයතනය වෙනුවෙන් බිහි කිරීම සම්බන්ධව අපි SLWIT ආයතනය පටන් ගන්නතර පස්සේ මේ අවුරුදු 22 අතරතුර කාලය තුළ අපි විවිධ ජයග්‍රහණ ලබාගෙන තිනවා විශේෂයෙන්ම එපික්ටා වගේ ආසියානු කලාපීය තරංගාවලි ජයග්‍රහණය කරලා තිනවා මේ පාර අපි ආසියානු සුරතාවයේ ජයග්‍රහණය කළා තමයි ලෝක චූරතාවයට ගියේ අවුරුදු 4ක් තිස්සේ දැන් අපේ දරුදරියෝ මේ තොරතුරු තාක්ෂණය පිළිබඳ දැනුම එක්රස් කරගන්නවා ඉතින් මේක ප්‍රායෝගික අවස්ථාවකට යොදා ගැනීම තමයි මේ උනේ මේ විජයග්‍රහණයක් සඳහා යොමු කිරීමට මඟ පෙන්වීම කරන එක අත්‍යවශ්‍යයි ඒ වගේම ඒක චැලෙන්ජින් ප්‍රොබ්ලම් එකකට ඇප්ලයි කරලා ඇක්සෙප්ටබල් සොලූෂන් එකක් ඒ කියන්නේ කාටවත් පිළිගන්න පුළුවන් සොලූෂන් එකකට අරන් එන්න පුළුවන් නම් ඒකට පිළිගැනීමක් තියෙනවා. ඒතකොට මේ මෙතෙන්ට යන්න තමයි අපි අපේ දරුවන්ට මඟ පෙන්වන්නේ. ඉතින් එතකොට සුපෝයිසර්ලා හැරියට අපි සියලු දෙනාම අපේ දරුවන්ට මේක පෙන්වලා දීලා ඉස්සරහට එක යනවා. හරි, චන්ක්සයි. දැන් අර මහේෂානි අන් කල්පනේ කිව්වා මොකද්ද Microsoft එක? එතකොට කොහොමද අපි ඇප්ලයි කරේ? අපි ආපු ජර්නිකයි කම්ප්ලීට් කරපු රටවල ඔක්කොම ටික කිව්වා. දැන් එතකොට කටි බලන ඇති දැන් අපේ ඇප්ලිකේෂන් එක මොකක්ද කියලා අපි මොකද්ද මේ Microsoft Imagine Cup එකට ඉදිරිපත් කරේ. ඒතර අපි ඉදිරිපත් කරේ ලර්න් ඩිසබිලිටිස් හඳුනා ගැනීම මොබයිල් ඇප්ලිකේෂන් එකක්. ඒක නන ශිල්ප කියලා. ඒක අපිට ඒක ඩෙවලොප් කරන්න අයිඩියා එක අපි ඇත්තට මේක කරන්න පටන් ගත්තේ අපේ යුනිවර්සිටි එකේ 4th year රිසර්ච් ප්‍රොජෙක්ට් එක විදියට. එතකොට අපි පොඩි කාලේ ඉඳන් ඔය වගේ ඉගෙනීමට පසුතා තියෙන ළමයි දැකලා තියෙනවා. එතකොට අපි ඒ ඔස්සේ ගිහිල්ලා රිසර්ච් කරා අපේ ටෙක්නොලොජි පැත්තෙන් ඒ ළමයින්ට කරන්න පුළුවන් මොකක්ද කියලා. එතකොට එහෙම රිසර්ච් කර කර තව ඊළඟ රටවල තියෙන රිසර්ච් පේපර්ස් කීව කීව අපි කළා. අපි ඊට පස්සේ අපි සුපර්වයිසර්ට කිව්වා මේ වගේ අයිඩියා තියෙනවා කරන්න සර් කරන්න කැමතිද කියලා. එතකොට කිව්වා හරි සර්ගේ රිසර්ච් ඒරිය ගත්තේ ඒක අපි මේක පටන් ගමු කියලා. ඒ තමයි අපි පටන් ගන්න රිසර්ච් ප්‍රොජෙක්ට් එක විදියට. අපේ මොබයිල් ඇප්ලිකේෂන් එක ගැන කිව්වොත් නන ශිල්ප කියන්නේ ඉගෙනුම් දුර්වලතා ලර්නින් ඩිසබිලිටිස් හඳුනා ගැනීමට කරන දෙයක් මූලිකවම ලර්නින් ඩිසබිලිටිස් වර්ග දෙකක් අපි සලකලා තිනවා ඩිස්කැල්කියුලියා ඇන් ඩිස්ග්‍රාෆියා කියලා. එතකොට ඩිස්ග්‍රාෆියා කියන්නේ අපි හිතමුකෝ ළමයට ඩිෆයින් ස්පේස් එකක් දුන්නොත් ඒ කියන්නේ කොටුවක් ඇඳලා හරි මේකේ මේ අකුර ලියන්න කිව්වොත් ඒ ළමයට ඒක ලියන්න බෑ ඒ තියෙන ස්පේස් එකේ කො බවුන්ඩරි පයින්නවා එක මිරේ එක ලියනවා ඒ ලියන අකුරේ ඒ වගේ දෙකක් එකක් තමයි ඩිස්ග්‍රාෆියා කියන්නේ ඩිස්කැල්කියුලියා ගැන කිව්වොත් ඒ කියන්නේ සිම්පල් මැතමැටිකල් ස්කිල්ස් ඒ කියන්නේ අඩු ගානේ 2 3 කිව්වොත් කී දේ එකතු කරන්න කිව්වොත් අඩු කරන්න කිව්වොත් ඒ ළමයට ඒක කරගන්න බෑ එතකොට තව අපි ඔබ්ජෙක්ට් දෙයක් ගත්තොත් ඒ ඔබ්ජෙක්ට් එක ලොකෝ ඔබ්ජෙක්ට් එක මොකද්ද පොඩි ඔබ්ජෙක්ට් එක මොකද්ද ඒවා ඒ ළමයට අඳුරගන්න බෑ ඒ වගේ සංකූලතා තියෙන ළමයි තමයි ලර්න් ඩිසබිලිටිස් අපි කරේ එතකොට මේ දේ මේ මං කිව්ව වේරියන්ට්ස් අඳුරගන්න මොබයිල් ඇප්ලිකේෂන් නිර්මාණය කරා ડોක්ටර්ස්ලා කරන ඇක්ටිවිටීස්ම අපි මොබයිල් ඇප් එකකට මැප් කළා අපි ඒ ළමයාට ඇක්ටිවිටීස් දීලා අපි කියනවා මේ ළමයාට ලර්නින් ඩිසබිලිටි තියෙන කියන වේරියන්ට් දෙකේ ඒ ලර්නින් ඩිසබිලිටි එක තියෙන හැකියාවක් තියෙනවද ප්‍රොබබිලිටි එකද නේද ස්ථිරවම කියන්නේ මේක දෙනවා කියලා මොකද අපි හෙල්ත් කෙයර් හෙල්ප් ඇත්තනේ අපිට කියලින්ම කියනවා අපි කියන්නේ ප්‍රොබබිලිටි එකක් තියෙනවද නැද්ද කියලා ඒත් එක්කම අපි කියනවා මේ ළමයට මෙහෙම එකක් තියෙනවා නම් අපි ඇප් එක ඇතුළෙම ඉන්බිල්ඩ්ම ඒ ළමයට පැට්‍රිස් කරන්න දෙනවා මොකද ලර්න් ඩිසබිලිටිස් කියන ඒවා ඉම්ප්‍රූව් කරන්න පුළුවන් පැට්‍රිස් ක ඇක්ටිවිටිස් දීලා පැට්‍රිස් ත්‍රූ විතරයි එතකොට අපි මොබයිල් ඇප්ලිකේෂන් එක ඇතුළෙම
ළමයාට ඉම්ප්‍රූව් වෙන්න ඇඩ්වර්ටයිස් එක දීලා තියෙනවා. ඒක තමයි අපේ මොබයිල් ඇප්ලිකේෂන්. අපි ගොඩක් මහන්සි වෙලා වැඩ කරගෙන යනවා මේ ලංකාව උසස් අධ්‍යාපනය සඳහා කේන්ද්‍ර ස්ථානයක් කරන්න. ඒ කියන්නේ এডুকেෂන් හබ් එකක් කරන්න. විශේෂයෙන් කර්ටින් විශ්වවිද්‍යාලයත් එක්ක සම්බන්ධ වෙලා ඒ විශ්වවිද්‍යාලයේ මණ්ඩපයක් අපි දැන් මේ කොළඹ ස්ථාපනය කරලා තියෙනවා. ඉතින් මේකට මේ විශ්වවිද්‍යාලය කියලා තියෙනවා අපිට මුළු ආසියාවේ ඉන්න ඔක්කොම ළමයි ලංකාවට ගෙනල්ලා උගන්වන්න කියලා මේ රටවල් ඉන්දියාව, පකිස්තානය, බංග්ලාදේශය, නේපාලය වගේ රටවල්. ඉතින් මේ වගේ කුසලතා තියෙන ළමයි ඉන්නවා කියලා දැනගත්තාම මේ ළමයි මේ රටවල ඉන්න විදේශ ශිෂ්‍ය ශිෂ්‍යාවන් කිසිම පැකිලීමකින් තොරව අපි බලාපොරොත්තු වෙනවා මේ අපේ ලංකාවට ඇවිල්ලා ඉගෙන ගනි කියලා මේ තුලින් අපිට අවශ්‍ය විදේශ විනිමයත් හොයා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ කරන්න නම් දැන් දැනට අපේ බලාපොරොත්තුව තියෙන්නේ මේ තුලින් මේ ශාස්ත්‍රයේ තුලින් අවුරුදු 3ක් වගේ කාලයක් ඇතුළතදී ඇමරිකානු ඩොලර් බිලියන 5කට අධික ප්‍රමාණයක් හොයා ගන්න. ඉතින් දැනටමත් ඇත්තටම කියනවා නම් අපි ඇමරිකානු ඩොලර් 2කට වැඩි ප්‍රමාණයක් මේ ශාස්ත්‍රයෙන් හම්බ කරනවා. ඉතින් මේ මේක පුළුළු කරගන්න නම් අලුත් සමාගම් පටන් ගන්න නම් අපිට අවශ්‍යයි විදේශ ආයෝජකයන්ගේ සහභාගී වීම. ඒ කියන්නේ ෆොරින් ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට් කියන එක අපිට අවශ්‍යයි. මෙහෙම ඉන්න දක්ෂ මේ කුසලතාවයන් තියෙන වෘත්තිකයන් ළමයි ඉන්නවා අපි බිහි කරනවා කියලා දැනගත්තාම මේ අපි හිතනවා මේ විදේශ ආයෝජකයන් පැකිලීමකින් තොරව ඇවිල්ලා මේ රටේ ආයෝජනය කරයි කියලා මේ ශාස්ත්‍රයේ. තුන්වෙනි කාර්යය තමයි මේක අපේ ආයතනයටත් ඉතාම හොඳ දෙයක්. මොකද අපේ ආයතනය ශ්‍රේණිගත වීමෙන් ඉහළ යනවා. එය තුලින් අපිට තව හොඳ ශිෂ්‍ය ශිෂ්‍යාවන් බඳව ගන්න පුළුවන් වෙනවා. ඊටත් අමතරව ඉන්න ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත් මේක මේ හොඳ ආදර්ශයක් මේ වෙනවා. මොකද ඒගොල්ලන්ටත් මේ වගේ දේවල් වලට සහභාගී වෙලා අපේ රටටත් අපේ ආයතනයටත් මේ සම්මාන ලබා ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මේ තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මේ තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ ධනය ඉපදවීම, wealth creation කියන එක. මේ wealth creation එක තුලින් අපේ හැමෝගෙම ජීවිත සාරවත් කිරීම තමයි අපේ බලාපොරොත්තු. ඇත්තමයි මේක ගොඩක් ලොකු global competition එක. ඉතින් අපි මේක අපිට වෙනමම experience එක. අපි first round එක win කරාට පස්සේ අපිට ඒගොල්ලන් mentoring sessions වෙනම දාලා තිබ්බා. එතකොට අපි අපේ 3 minute pitch එක ඒගොල්ලන් පෙන්වන්න ඕනේ සහ අපේ demo එක. එතකොට ඒකෙදි අපේ business plan එක සහ අපේ app එකේ future plans මොනවද කියලා අපිට ඉදිරිපත් කරන්න තිබ්බා. ඊට පස්සේ අපිට මේකෙදි වුණ ලොකුම අභියෝගයක් තමයි අපේ ඇප්ලිකේෂන් එක ගොඩක් ලොකුයි. ඉතින් අපි 3 minutes වලට කොහොමද මේක conclude කරගන්නේ කියන එක. ඊට පස්සේ ඒගොල්ලන්ගෙන් ඒකට ගොඩක් ලොකු උපදෙස් අපිට හම්බුණා. අන්තිම round එකේ, ඒ කියන්නේ Microsoft Imagine Cup World Championship එක. ඒකෙදි team 3ක් අන්තිමට ආවා. අපි එක team එක. එතකොට ඒකෙදි අනිත් හිටියේ EMEA region එකේ සහ US America region එකේ තව කණ්ඩායම් සහ Asia region එකෙන් අපේ කණ්ඩායම. එතකොට අන්තිම ඇප්ලිකේෂන් තුනම, ඒ කියන්නේ ප්‍රොජෙක්ට්ස් තුනම හෙල්ත් කැටගරි එකේ. එතකොට ගොඩක් ලොකු අභියෝගයක් තිබා අනිත් අයත් එක්ක. ඒ වගේම මම හිතන්නේ අපේ කණ්ඩායම ගොඩක් හොඳට අපේ ප්‍රසන්ටේෂන් එක ඉදිරිපත් කරා. ඉතින් අපි රණස් අප් වුණා. ඒ වගේම අන්තිමට කියන්න කැමති ගොඩ අලුත් අයට ලංකාවේ ගොඩක් දක්ෂ අය ඉන්නවා. ඒගොල්ලන්ට මේ වගේ ගොඩක් ලොකු ඔපචුනිටීස් තියෙනවා. ටෙක්නොලොජිස් අලුතෙන් ගොඩක් දියුණු ටෙක්නොලොජිස් තියෙනවා. ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඒගොල්ලන්ගේ මිජින් කප් එකේ තීම් එක තමයි ගෙට් ඉන්ස්පයර්ඩ්. එතකොට ඕගොල්ලන් හැමෝටම කියනවා මේ වගේ ඔපචුනිටීස් තියෙනවා. ඒගොල්ලන් ශ්‍රී ලංකාවට මේ වගේ දෙයක් ගේන්න හැමෝම ඉදිරිපත් වෙන්න. දැන්වලට තේරෙනවා ඇති අලුත් දේවල් අපි ඉගෙන ගන්න එකේ තියෙන වැදගත්කම. ඒ වගේම අපිට ශ්‍රී ලංකාවට වෙලා ඉන්න ඕනේ නැහැ. මේ වගේ තරඟවලට උනත් අපිට සහභාගී වෙලා අපේ දක්ෂතාව පෙන්වන්න අවස්ථාව ඕන තරම් තියෙනවා. ඉතින් ඔයාලා දන්නවද මේ වෙනකොට Microsoft Imagine Cup මේක ඉවර වෙන්නේ නැහැ නේද? මේ 2022 කනේ පැවතුනේ. තවත් ඉවෙන්ට්ස් ගොඩක් තියෙනවා. මේවට සහභාගී වෙන්න ඔයාලට අවස්ථාව තියෙනවා. මේක න සම්බන්ධ කරගන්න ඕන දේවල් links වගේ හැම දෙයක්ම මම පල්ලෙ comment section එකේ සහ description එකේ දාලා තියෙනවා. ඔයාලට පුළුවන් මේ දේවල් follow කරලා සමහරවිට ඊගව අවුරුද්දේ ජයග්‍රහකයා ඔයා වෙන්න පුළුවන්. මම හිතනවා ශ්‍රී ලංකාවේ නියෝජනය කරපු අපේ team එකට ඔයාලා හැමෝම සුබපතයි කියලා පහල comment section එකේ. ඉතින් අදත් සිංහල geek chat එක එකතු වුණාට ඔයාලට ගොඩක් සුති. මේ වගේ දේවල් ඉස්සරහට ගොඩක් මම අරගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා. ඊගව geek show එකෙන් ඉක්මනට හම්බෙමු.